ඇබ්‍රල් ක්‍රීම්. පෙරේදා රාත්‍රි වෙනකන් සන්ධානයේ ව්‍යස්ථාව පිළිබඳව රැස්වීම පැවැත්වුණා. මේ අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ රැස්වීමට සහභාගී වුණා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා, සභාපති කබීර් හෂීම් මැතිතුමා, පක්ෂයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම මැතිතුමා, ඒ වගේම වෙන සියලු පක්ෂ නායකයින් ඒකදී රැස්වීම කළා. මම සකස් කරපු අවසාන කෙටුම්පතේ ඇයට ඉදිරිපත් කළා. ඒ අය ඒකමතිකව ඒකට එකඟ වුණා. වෙලා ව්‍යස්ථාවේ කටයුතු අවසන් කරා. මේක අවසාන නිර්ණය කරේ ලේකම්වරයාව එක්සත් ජාතික පක්ෂයේ විසින් නම් කරලා ඊට පස්සේ නායකත්ව මණ්ඩලය මගින් අනුමත කරපු පුද්ගලයෙක්ව ලේකම් ධුරයට පත් කරනවා. ලේකම් කාර්යාලය නායකත්ව මණ්ඩලය විසින් අවසන් තීන්දුව කරන ලද ස්වාධීන තැන එක්සත් ජාතික පක්ෂයේ මුලස්ථාන නෙවෙයි, වෙනත් ඕන තැනක. දැන් මේක විශාල පුළුල් සන්ධානයක් හැදෙන්නේ. නායකත්ව මණ්ඩලය සමන්විත වී යුත්තේ කෙසේද? ඒක ව්‍යස්ථාවේ තිබෙන විදිහටම කිරීමට එකඟතාවය පල කරා. ඊට පස්සේ ඉදිරිපත් කරුණා අපේක්ෂකයා කවුද කියන එක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනත් ඉදිරිපත් කරලා ඒ අනුව අපිත් එක්ක සන්ධානයේ ඉන්න පක්ෂයත් එක්කත් කතා කරලා ඒ ඔක්කොටම එකඟ වෙන වැඩපිළිවෙලක් යටතේ නායකයෙක්. අපි මේ වැඩපිළිවෙල මෙහෙය කළා සැප්තැම්බර් මාසේ. අපි ඉතා ඉක්මන් දිනක සියලු දේවල් බලලා අපි නායකයෙක් පත් කරනවා. අවසානයේදී අපි ඔක්කොම එක අපේක්ෂකයෙක් සමග මේ සටන අපි මේ සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වෙනවා. ගම් මට්ටමේ, පහළ මට්ටමේ බහුතරයක් තියෙනවා. නමුත් ඒකම නෙවෙයි බහුතරය. එතකොට නාගරික මට්ටමේ මොකද්ද තත්ත්වය? බුද්ධිමතුන් කොහෙද ඉන්නේ? මැද පන්තිය කොහෙද ඉන්නේ? එතකොට උතුරේ කොහෙද ඉන්නේ? ඒ ඔක්කොම බලලා තමයි අපි තීන්දුව කරගන්නේ. මම ඉන්නේ තේ පාර්ලිමේන්තු කණ්ඩායමේ. මම එහෙම තත්ත්වයක් දන්නේ නැහැ. අසුබල මන්ත්‍රීවරු දිගින් දිගටම කියනවා සජිත්ව තමයි ඕනේ කියලා. මේ රටේ මිනිස්සු ලෑත් වෙලා ඉන්නේ ගෝඨාභයෝ මේව කරා. දැන් අපි ආවේ නැත්තම් සමහර එදා හිටපු එක්සත් ජාතික පක්ෂයේ හිටපු කට්ටිය හිටියා මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙන්නේ. ඔව්, අපි සන්ධානය අත්සන් කරන දවසට අපි අපේක්ෂකයා වත් අපි ඉදිරිපත් කරා. ඔබගේ නම නැද්ද රාජිත සේනාරත් කියන නම නැද්ද ඔය ඉල්ලීම් ලයිස්ති? ඔබතුමාට පුළුවන් නේ දාන්න. අදත් අපේ සාකච්ඡාවක් තියෙනවා. ඒවා කතා කරන්න ඕනේ මේස උඩ මිසක් හන්දි ගානේ නෙවෙයි. තමන්ගේ පක්ෂේ නායකයව ගරහලා පක්ෂ නායකින්ව බිත්තියට හේතු කරලා පක්ෂ නායකත්වයේ අරගෙන නැහැ මුළු ඉතිහාසයේ කිසිම පක්ෂයක. මේ අපේක්ෂකයව ගන්න මේ ගන් සභාවක් ඉල්ලන්නේ නෙවෙයි. රටේ ජනාධිපති අපේක්ෂකව හන්දි ගානේ හදන්න බෑ. පක්ෂයේ ඇතුළේම ඉන්න මිනිස්සුන්ව හතුරු කරගෙන කෑල්ලක් අරගෙන කොහොමද ඡන්දයක් දෙන්නේ? ඒක අපි දැක්කනේ කොබ්බෑගඩුව පරිදි නැහැටි. නෑ, එතන රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇයි මේ එතුමාට මේ අහුවෙන අවස්ථාවේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයේ දෙන්නේ නැතුව කෙනෙහිලිකම් කරන්නේ? පොදු අපේක්ෂකෙක් අපි කතා කරනකොට ඔය පක්ෂය ඇතුලේ ඔය කණ්ඩායමේ ඉන්න කට්ටියක් කතා කරා නෑ රනිල් වික්‍රමසිංහම තරම් කරන්නට ඕනේ. එදත් ඒගොල්ලන්ට ඕන උනේ මේක ජයග්‍රහණය කරන්න නෙවෙයි, අනිල්ව දාලා පරද්දලා පක්ෂයේ බලය ලබා ගැනීම. ඒක තමයි අවශ්‍ය උනේ. ඉතින් එවැනි මතවාදවලින් ඉවත් වෙලා පක්ෂයත් ආරක්ෂා කරගෙන මේ රට ආරක්ෂා කිරීම සඳහා අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි වැදගත්ම වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාත් විශ්වාස කරන රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරන්න බෑ කියන එකද? දා ඒ වගේ බල කඳවුරක් හැදුන්නේ නැත්තම් දිනන්න බෑ. එහෙම නෙවෙයි, කඳවුර හැදිලානේ තියෙන්නේ. අද තියෙන්නේ අපේක්ෂකෙක් තෝරා ගැනීම පමණයි. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා තෝරමු. ඔව්, ඒක තමයි. මගේ විශ්වාසය ඇක්සිස්